කවි ලියන කවියන් ගී ගයන ගී ලියන ශිල්පීන් එක බොහොම සොඳුරු රසවත් මිහිරෙන් පිරුණු කතා බහක් අදත් අපි ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ගීතය කියලා කියන්නේ හැමදාමත් මිනිසුන්ගේ ජීවිතත් එක්ක හරි තදින් බැඳිලා තියෙන දෙයක්. ඉතින් ගීතය කලාව මේ ආදී කාරණා පිළිබඳව අපි උදායිරේ බොහොමයක් වෙලාවට කතා බහ කරනවා. කලාවත් එක්ක බැඳුණු මිනිස්සු කලාවත් එක්ක බැඳුණු නිර්මාණකරුවන් ඒ නිර්මාණ මේ හැම දෙයක්ම මානව ප්‍රේමය මිනිසුන්ගේ ජීවිත මේ ආදී කාරණාත් එක්ක හරි තදින් බැඳිලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි ඒ කාරණා සොඳුරු වෙන තරමටම ඒ කාරණාවලින් මතුවෙන අදහස් මේ හැම දෙයක්ම සමාජයේද මිනිස්සුන්ට මිනිස්සුන්ගේ හදවත් ආදරයෙන් ප්‍රේමයෙන් සහ මනුස්සකමින් පුරවන්න උගක් හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසාම තමයි උගක් වෙලාවට උදාවිරේ සහෘදය මේ විනාඩි කිහිපය මේ මොහොත අපි එවැනි කාරණා පිළිබඳව කතා බහ කරන්නට යොදා ගන්න. ඉතින් අදත් ඒ වගේ දවසක් ඒ වගේ මොහොතක් ගත කරන්න අපි ඔබට ආරාධනා කරනවා උදාවිරේ සහෘදය ආරම්භ කරමින්. ඉතින් අදත් අද ටිකක් උදාවිරේ සහෘදය විශේෂයි. අපි අද විශේෂ ආරාධනයක් සිදු කළා උදාවිරේ සහෘදය වෙනුවෙන්. ඒ වගේම තමයි අද ගී ගායන ශිල්පියෙක් එක්ක මේ කතා බහ කරගෙන යනවා. ඉතින් ඔහු ඇවිල්ලා ඉන්නවා අද අපේ මැදිරියට. ඔහු නමින් ෆියාස් මිස්කින්, ගායන ශිල්පී ෆියාස් මිස්කින්. මම අර කලින් කෝ වගේම අද උදායිරේ සහෘදය වෙනුවෙන් අපි විශේෂ ආරාධනයක් සිදු කළා. ඒ ආරාධනාව පිළි අරගෙන අද දවසේදී උදායිරේ සහෘදය වෙනුවෙන් වැඩම කළ රඹුකන සිද්ධාර්ථ අපේ හාමුදුරුවන් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා උදායිර වෙනුවෙන්, චර්ණ ටීවී වෙනුවෙන්. ඔබ වහන්සේගේ පැමිණීම අපිට ඉතාමත් ගෞරවයක්. අවසරයි අපේ හාමුදුරුවනේ. එහෙමනම් අපි සහෘදය ආරම්භ කරමු. ෆියාස, දැන් ඔබේ ගීපද රචනා ගීපද වලට සහ ගීත නිර්මාණ වලට රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ සම්බන්ධයි. ඉතින් ඒ නිසා තමයි අපි හිතේ උන්වහන්සේවත් මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්න ඕනි කියලා මේ කතා බහ තව තවත් හරවත් කරන්න. ඉතින් මම කැමති මුලින්ම කොහොමද මේ දවස්වල කටයුතු මේ දවස්වල විස්තර මෙදවසල ලංකාවට නිවාඩුවෙලා ඉන්නේ මගේ බිරිඳයි පුතාලා දෙන්නයි එක්ක සති පහක නිවාඩුවකට ආවේ. ඒ යතරතුර මගේ සංගීත වැඩ කටයුතු කරගෙන යනවා, විනෝද චාරිකා යනවා, නෑදෑවලට යනවා. ඉතින් ඒ වැඩ කටයුතු ටික කරගෙන යනවා. මේ දවස්වල තව සති දෙකක් තියෙනවා ඉන්න. ඉතින් නැවත ආයෙත් මෙල්බන් වලට යනවා. ඒ සති දෙක ඇතුළත තමයි අපිට පුළුවන් වුණේ ඔබව සම්බන්ධ කරගන්න අපේ වැඩසටහනට. ඉතින් කොහොමද මේ සංගීතමය කටයුතු සහ ගී ගායනා කටයුතු ඔය පැත්තෙන් මොන වගේ වැඩ කටයුතුද දැන් ඔස්ට්‍රේලියාව මේ ඔබ විදේශගත වෙලා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. ඉතින් ඒ රටවල් හරි කාර්ය බහුල ජීවන රටාවක් තියෙන්නේ. ඉතින් කොහොමද ඒ වැඩ කටයුතු මේ දවස්වල? මෙහෙමයි, දැන් මම එහෙ වෘත්ති වශයෙන් මම ඉංජිනේරුවෙක් විදිහට සේවය කරන්නේ. එහෙම කරන අතරතුර වෙලාවක් ලැබුණාම විවේකයක් ලැබුණාම සංගීත වැඩ කටයුතු කරගෙන යනවා. ඒක ඇත්තට මම ලංකාවේදී ඉඳිද්දිම කරපු ඉතත් ආසාවෙන් කරපු දෙයක්. ඉතින් ඒ කටයුතු එහෙ ගිහිල්ලා එහෙ විවේකයක් ලැබුච්ච හැම වෙලාවෙම ඒක දිගටම කරගෙන යනවා. ඉතින් හරි, දැන් රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ ඔබට ගීතයක් ලියනවා ගීපද රචනාවෙන් උන්වහන්සේ ඔබ සමග සම්බන්ධ වෙනවා. මම කැමති අපේ හැමදෙරේ ඔබ වහන්සේගෙන් දැනගන්න කොහොමද ෆියාස් මිස්කින් ඔබ වහන්සේට මුණ ගැහෙන්නේ අතට? මිස්කින් කියලා කියන්නේ ලංකා මාතාව බිහි කරපු ඉතාම වටිනා දරුවෙක්. ඒ වගේම කතෝලික පාසලක ඉගෙනගත්තු විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරුවෙක් හැරියට පිටවෙච්ච, කලාවට සාහිත්‍යයට විශ්වවිද්‍යාල ජීවිතයේදී විශාල නැඹුරුවක් තිබිච්ච, සිංහල ඉංග්‍රීසි දෙමළ භාෂාත්‍රය පිළිබඳව ලොකු දැනුමක් තියෙන, අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච ඒ නෑකම නිසා තමයි මිස්කින්ලා අපේ අතර තියෙන මේ සුහදතාවය සහ සහෝදරත්වය මට මේ වැඩසටහනට එන්නේ කියලා මේ චරණ හරහා මට කිව්වෙත් අපේ මිස්කින් මහත්තයාමයි. අද කෝටියක් වැඩදීද්දි සියල්ල අමතක කළා මම ඒ වෙනුවෙන්. මට මිස්කින් දකින්නට මතක් වෙන්නේ සී වෙන්නේ මොහිදින් බෙක් මහත්තයා. මොහිදින් බෙක් කියන්නේ ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි, නමුත් ලංකාවට ඇවිල්ලා බුද්ධං සරණං ගච්ඡාමි කියන ගීතය ගායනා කරලා අමරණීයත්වයට පත් වෙච්ච ගායකයෙක් තමයි මොහිදින් බෙක් කියලා කියන්නේ. මොහිදින් බෙක් සූරීන්ට ලංකාවේ
ස්ථිරවාසය සඳහා වීසා දුන්නේ SWRD බණ්ඩාරනායක කියන අගමැතිතුමාගේ කාලේ. එහෙම ඒ වගේ මේ රටේම වාසය කරන්නේ කියලා අපේ ලංකා මාතාවම මෑණියු කරගන්නේ කියලා එතුමාට ඒ අවස්ථාව දුන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ගීතය අහලා. අදටත් අපේ සිංහල බෞද්ධ ගායකයෝ ඉන්නවා. ඒ අතරේ මොහිදින් බෙක්සූරින්ගේ ගීතයක් අහනකොට අපි ගත්තොත් පෙසක් පොය, පොසොන් පොය, ඇසළ පොය වගේ මේවා ගත්තත් අපේ ජීවිතය පිළිබඳව නොඑක් නොඑක් ආකාර විවිධ විවරණ ගත්තත් ඒ සියලුම ගායකයන්ට වඩා ඉදිරියෙන් ඉන්න මොහිදින් බෙක්සූරින් ඒ බුද්ධං සරණං ගච්ඡාමි කියන ගීතෙන් තමයි එතුමා අමරණීයත්වයට පත් වුණේ. ඒ මග යන ගායකෙක් විදියට මං මිස්කින් දකිනවා. මොකද අපේ ලංකාවේ දැන් අපේ සිංහල ගොඩකට දෙමළ භාෂාව බෑ. සිංහල ගොඩකට ඉංග්‍රීසි භාෂාව බෑ. නමුත් මිස්කින් කියලා කියන්නේ භාෂාත්‍රයම දන්න ඉංජිනේරු විද්‍යාව පිළිබඳව හදාරපු උගත් බුද්ධිමත් දරුවෙක්. ඉතින් ඒ නිසා ඔහු කලාවට සාහිත්‍යයට කොච්චර ආදරේද කියනවා නම් ඕස්ට්‍රේලියාවේ ඉඳගෙනවත් අපිට මෙහි ඉන්න දෙන්නේ නැහැ. ඔය විවිධ වෙලාවල ඉඳලාපු වෙලාවලට දුරකථනයෙන් කතා කරලා ගීත ගැන කතා කරනවා. හැබැයි ඒක කාරණාවක් තියෙනවා. මිස්කින්ට ගීතයක් දී ගන්න එකත් එච්චර ලේසි පාසු වැඩක් නෙවෙයි. මොකද දැන් මම ඊයේ පෙර සින්දුවක් දුන්නා. ඉතාලම කරුණාවෙන් ඒ සින්දුව එපා කියලා කිව්වා. මොකද ඒ තරම්ම පදමාලා පිළිබඳව ඔහු සැලකිලිමත් වෙනවා. මොකද ඒකෙන් අදහස් කරන්නේ මම මුලින්ම මිස්කින්ගේ කතාවට මම හිතුවා එච්චර සිංහල බැරුව ඇති කියලා. බැරුවන් අපිටත් වඩා හොඳට සිංහල දන්නවා මිස්කින්. මට සන්තෝෂයි ඒකට. ඉතින් අපි අර එක ජාති ભેදවාද වලින් තොරව ජාතිවාද කුලවාද ආදී පටු තැන්වල නොඉඳ විශ්වව්‍යාපී දහමකට ළඟා වෙලා අපි මේ මේ ලෝකේ පිහිවෙච්ච මිනිස්සු හැටි තමයි අපේ ආශ්‍රය පවත්වාගෙන යන්නේ. ඒ නිසා තමයි මම අද ආවේ මේ අවස්ථාව මිස්කින් මහත්මයාට දුන්නේ ගැන මම චරණ රූපවාහිනියට ස්තුතිවන්ත වෙනවා. අපේ වජිරට ස්තුතිවන්ත වෙනවා. මේ සම්බන්ධ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ අවස්ථාවල් මෙහෙම යෙදෙනවා හරි අඩුයි. ඉතින් මේ ඊටාම සතුටුදායක අවස්ථාවක් එතුමා අද තෝරගෙනක් තියෙන්නේ. ඊටාම වටනා ගීත හතරක්, ජීවිතය ගැන විවරණය කරන ගීතයක්, මෞගුණ ගීතයක්, බිරිඳ ගැන ගුණ කියන ගීතයක්, දුව ගැන කියන ඊටාම ලෙන්ගතු ගීතයක්, මේ වගේ ගීත සමූහයක් කරන් තමයි අද අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. හොඳයි, අපි ඒ ගීත එකින් එක අහමු. මේ ගීත ඇතුලේ කියවෙන කතාවත් එක්ක මේ අපේ හාමුදුරුවෝ කියපු කතාවත් එක මට හිතුණා මිස්කෙන්ගෙන් අහන්න. දැන් ඔබ සිංහල බෞද්ධ පවුලක් ඇතුලේ ඒ ආභාසය ඇතුව හැදුණු කෙනෙක් නෙවෙයි. එතකොට කොහොමද ඇත්තටම මෙච්චර හොඳට සිංහල භාෂාව කතා කරන්නේ? දැන් කතා කරනවාට වඩා ඊට එහා ගිය දැනුමක් සහ අවබෝධයක් භාෂාවක් සම්බන්ධයෙන් තියෙනට ඕනි ගීතයක් ගායනා කරනකොට. එතකොට මේ වචන හරියට හසුරවන එක මේ ආදී කාරණා පිළිබඳව හුඟක් වෙලාවට සැලකිලිමත් වෙන්න ඕනි. කොහොමද ඇත්තටම මේ තරම් හොඳට සිංහල භාෂාව ඉගෙන ගත්තේ? මම මුලින්ම සිංහල මාධ්‍යෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. ඒ වගේම සිංහල පරිසරයක තමයි මම හැදෙන වැඩුනේ සිංහල බෞද්ධ. ඇත්තටම මම හිතනවා ඒක අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි කියලා. මොකද මම විශේෂයෙන්ම අපි මේ රටට ඇවිල්ලා කාලාන්තරයක් වෙනවා. දැන් එහෙම එද්දී මේ රටේ සංස්කෘතියත් එක්ක අපි මේ සංස්කෘතියට අවශෝෂණය වෙනවානේ. ඒ අවශෝෂණය වීම තුළ අපි මේ භාෂාව සංස්කෘතියක තියෙන ප්‍රධානම අංගය තමයි භාෂාව කියන්නේ. ඉතින් ඒ භාෂාව අපි ඒ රටේ ප්‍රධාන භාෂාව සිංහල කියන එක අපි ඇත්තටම මම හිතනවා මේ රටේ හැම පුද්ගලයාම දැනගත යුතුයි කියලා. ඒක පුදුමන දෙයක් නෙමෙයි ඇත්තටම. මොකද දැන් අපි ඔස්ට්‍රේලියාවට ගියාම ඔස්ට්‍රේලියාවේ කාලයක් ඉන්නකොට අපි ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙනවා. අපි ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් ඒ වගේම තමයි මේ රටට ආවා මේ රටේ පරම්පරා කීපයක් ඉන්නකොට මේ රටේ භාෂාව හසුරවන්න දැනගන්න ඕනේ. ඉතින් ඔබ හැවි ප්‍රශ්නේ විශේෂයෙන්ම ගීත ගායනා කිරීමට තරම් භාෂාව ප්‍රගුණ කළේ කොහොමද කියන එක මම පොතපත කියවලා තියෙනවා. සාහිත්‍ය පොත්පත් කවියේ දවසේ මම නිසදස් ලිව්වා, කවි ලිව්වා, ඒවත් කළා. පාසල් කාලයේදී ඒ කලා උල්වල් වගේ වැඩසටහන් වල සහභාගී වුණා. විශ්වවිද්‍යාලයේදීත් ඒ කලා සංගමයේ හරහා කෙරිච්ච වැඩවලට විතරට සහභාගී වුණා. ඒවයි ක්‍රියාකාරීව හිටියා. සංගරා නිකුත් කළා. ඒවයි සංස්කරණ කටයුතු කළා. ඒ හරහා ගොඩක් දැනුම ලබා ගත්තා. ඒ වගේම මට විශේෂයෙන්ම ඇසුර කියන එක මම ආශ්‍රය කරේ ගොඩක් කාලවලට එක ජන කොට්ටාශයක් විතරක් නෙවෙයි, මුස්ලිම් අය විතරක් නෙවෙයි, දෙමළ අය විතරක් නෙවෙයි,
සිංහල අය ගොඩාක් මගේ යාළුවෝ වැඩි හරියක් හිටියේ සිංහල බෞද්ධ අය. ඉතින් ඒ හරහා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පොතපත ඇසුරු කරලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒක තමයි මම හිතන්නේ මම මේ ගීත ගායනයේ කීමේදී ගීතය තෝරා ගැනීමේදී ඒක වචන උච්චාරණය කිරීමේදී හාමුදුරුවෝ කිව්වත් වගේ මම ගොඩාක් සැලකිලිමත් වෙනවා. ඒ සැලකිලිමත් වීමට හේතුවත් ඒ පිළිබඳව යම් කිසි මන් ලැබලා තියෙන දැනුම කියලා තමයි මට හිතෙන්නේ. හොඳයි. එහෙමනම් අපි පළවෙනි ගීතය අහමු. මේ අපි මුලින්ම තෝරගන්නේ අපි හාමුදුරුවෝ ලියපු. ඔය හාමුදුරුවෝ ඒ ගීතේ ඇත්තම මෙහෙමයි බිහි වෙන්නේ. හාමුදුරුවෝ දුරකථනය ඔස්සේ මම ඔස්ට්‍රේලියාවේ හාමුදුරුවෝ මෙහේ මම හාමුදුරුවන කතා කරලා දවසක් කියනවා අපි වෙන සංවාදයක හිටියේ මම කියනවා හාමුදුරුවනේ මේ හැමදේම යටින් දුක නේද හාමුදුරුවනේ තියෙන්නේ අපි මේ සතුටින් හිටියට හිනා වුණාට හැමදේම කරාට මේ යටින් දුක ගලාගෙන යනවා නේද අපිට ඒක නේද සත්‍ය ඒක නේද නිත්‍යද අනිත් හැමදේම බොහොම తాවකාලිකයි නේද හාමුදුරුවනේ කියලා නිකන් මම කියන හාමුදුරුවන්ට එක්ක ඊට පස්සේ දවස් දෙකකට ඉදිරියට පස්සේ මට ආයේ හාමුදුරුවෝ දුරකථන ඇතුමක් දීලා කියන මෙන්න ඔය වචන ටික ලියා ගන්න කියලා හාමුදුරුවෝ ඔය සසර සරණ සාගරේ කඳුළු පමණ ආදරේ කියලා ලස්සන හොඳ අර්ථවත් පද පිළිම ඩේලා දෙනවා මම හිතන්නේ අපේ හාමුදුරුවොත් මෙතන ඉන්න නිසාම අපි පද රචනාව සහ වචන පිළිබඳව පොඩ්ඩක් කතා කරමු අපි අද මේ සසර සරණ සාගරේ කඳුළු පමණ ආදරේ වැරදුනදා පහන නිමුනදා අමාවකේ සඳ හැංගුණදා කඳුල පමණි ආදරේ සසර සරණ සාදරේ සාගරේ මේ ගීතය තුළින් මම කියන්න උත්සාහ කළේ අපේ ජීවිතය පිළිබඳ නිවැරදි විවරණයක් තමයි මේකේ තියෙන්නේ අපි මේ හිනාවෙලා දැන් හිනාවෙලා මිනිසුන්ට පේන අපි මේ හිනාවෙලා ඉන්න වගේ ඒ පේන දහස් සංඛ්‍යාත ජනකායක් ඇතුළතින් හඬා වැටෙනවා කියන දකින්නේ බොහොම අඩුවේ නමුත් සත්‍ය වශයෙන්ම නිරන්තරයෙන් මේක සිද්ධ වෙනවා දැන් 15ක පොයට අපි හිනාවේ හිටියට අමාවකට කරවල වුණයින් පස්සේ අපේ අර අන්ධකාරය අපිට ආයතුරුල් වෙනවා. දැන් මේ ජීවිතය ගැන දුක සතුට මිශ්‍ර සම්මිශ්‍රණය වෙච්ච ජීවන චාරිකාවක් අපි යෙදෙන්නේ. ඉතින් ඒ පිළිබඳව තමයි කියන්නේ දැන් අපිට වෙලාකට හිතෙනවා ආකාශයේ දිලිසි දිලිසි තියෙන තාරකාත් අසරණේද කියලා හිතන මොකද තාරකාවකට මොකක් හරි වුණොත් අපිට පිහිට වෙන ශක්තිය නැහැ ඒ වෙලාවට. ඉතින් අපිට හිතෙන ඒ කියන්නේ අපේ තියෙන අහිංසකකම අපේ තියෙන අසරණකම කොච්චර පැතිරලා යනවද කියනවනම් අපි එහෙමත් හිතන සබහා දහමේ තියෙන මේ චමත්කාර ජනක දෙයක් තමයි තාරකා කියන්නේ. ඒවත් අසරණ වෙලාය කියලා හිතන අපිට පිහිටක් දෙන්න බෑ කියන ඒ අහිංසක අසරණ හැඟීමත් අපි තුල තියෙනවා. අපි සංසාර සාගරය දිහා බලුවෙන් පස්සේ සංසාර සාගරය කියලා කියන්නේ හිනාවෙන්ම පිරිච්ච එකක් නෙවෙයි. බොහොම සෝදුක් තැවුල් වලින් පිරිච්ච එකක්. ඉතින් ඒ පිළිබඳ විවරණයක් තමයි මම කරන්න උත්සාහ කළේ තරුද පෙනේ රෑ ආහසේ උන්ද අනේ තනි වෙලා සුසුම් නැගේ මහා සයුරේ පැතුම් පෙරල බොඳ වෙලා මේ ප්‍රාර්ථනා වෙරළ හැමතිස්සෙම බොඳ වෙලා කඳුළු බවට පත් වෙලා සුසුම් බවට පත් වෙලා ඉන්න බව තමයි ඈත සාගරේ රැළිය නගාගෙන ඉල අපට කියන්නේ ඒකේ ඒ අපේ ජීවිතේ තියෙන මේ දුක්ඛදා දැන් බුදුහාරෝ කියනවා දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ මේ ලෝකයේ කියන පිහිටලා තියෙන දුක මත අපි මේ මොහොතේ හිනා වෙනවා නොඑක ආකාරයෙන් විනෝද වෙනවා ඒ තුලත් අපි අපේ අභ්‍යන්තරය තුලින් අපි දුක් වෙනවා දුක් වෙන හේතු තියෙනවා ජීවත් වීමේ අරගලය තියෙනවා මිනිස්සුෙක් නම් බිරිඳක් ඉන්නවා ස්වාමියෙක් ඉන්නවා දරුවෝ ඉන්නවා සමාජයක් තියෙනවා ඒ සඳහා අපිට හිනා වෙලා ඉන්න නම් හොඳ ආර්ථිකයක් තියෙන්න ඕන ඉතින් වගේ ලෙඩ දුක් කරදරවල මිදිලා ඉන්න ඕන වගේ අපිට සතුට වෙන දින අවස්ථාවල් හරිම අඩුයි වැඩිපුරම මේ ගමනේ තියෙන්නේ බුදුන් වහන්සේගේ සංසාර චාරිකාවේ එක අරමුණක්නේ මේ දුක නැති කිරීම ඒ දුක තියෙන විදිය තමයි මම කියන්නේ දැන් මිහින්තලේ ගත්තම් මිහින්තලේට යන්න විශාල ගල්පඩි කන්දරා පාගාගෙන තමයි යන්න ඕනේ නමුත් කවදාහක්වත් ඒ ගල්පඩියක් මට මේ බර උහුලන්න බෑ මෙච්චර දුක් විඳින්න බෑ කියලා ඒ ගල්පඩි අපි අපෙන් ඈත් වෙලා නැහැ අපේ ජීවිතත් ඒ වගේ තමයි අපි දුක් විඳිනවා ඒක දුකක් කියලා කියන්නේ නැතුව විඳගෙන ඉන්න එක තමයි තියෙන්නේ අපි මිහින්තලේ ගල්පඩිසේ දුක සංගවා ඉවසලා කඳුල සුසුම අත්වැල් බඳ යන රඟ බල හිනැහිලා මේ අපි කවුරු දිහාත් මෙහෙම බැලුවම මේ අපේ කැමරා ගන්න කට්ටියද මේ වැඩසටහනින් අපිද අහන් ඉන්න අයද දකින අයද සියලු දෙනාම මෙන්න මේ ඛේද වාචකයේ තුල තමයි ඉඳගෙන තමයි හිනා වෙන්නේ
ඉතින් ඒ ඒ විවර ඒ ජීවිත විවරණය කරන්න තමයි මම උත්සාහ කරේ වගේ වාසනාවට මිස්කින් මේකට හා කිව්වක් කැමැත්තෙන් බාරගත්තා ඉතින් මේ ගීතය මොකද ගීතය කියලා කියන්නේ ඇත්තටම ජීවිතේ අපි ගීතේ කියන අපි හිතන ඕකට අපි සින්දු කියන වචනකුත් දානවා නු සුභාවිත ගීතය කියලා කියන්නේ අපේ ජීවිතයේ ගැඹුර විග්‍රහ කරන එකක් ඒක සෝදුක් වගේම සනසුන් සුසුන් හැමදේම තියෙනවා මිශ්‍රණයක් තමයි තියෙන්නේ ගීතය මගින් විශාලකාරී බහරයක් කරන්න පුළුවන් දැන් අපි වංගර මුලින් කිව්වා වගේ දැන් බලන්න ලංකාවට ඇවිල්ලා මොහෙදින්බෙක් සූරීන් සිංහල ගීතයට සිංහල විශේෂයෙන් සිංහල බෞද්ධ ගීතයට කරපු මෙහෙවර අති උදාරයි රටකින් 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 පිදුම් ලැබුවා මේ රටේ පුරවැසියෙක් හැටියට ඉතින් ඒ වගේ ගීතය කියන්නේ මහා මහා දායකත්වයක් අපේ ජීවිතවල දෙන්න පුළුවන් එකක් දැන් චිත්‍රපටයක් ගත්තම අපි චිත්‍රපටි පුරාම බලලා ඕන අපි ජීවිත අත්දැකීම ලබා ගන්නවා කතාවක් කෙටි කතාවක් ආදී වශයෙන් ගීතය එහෙමනේ ගීතය අපට ඉතාමත්ම හෘදයාංගම ලං වෙන අපේ හදවත පිරිමදමින් ජීවත් වෙන මාධ්‍යය තමයි ගීතය නිසා මිස්කින් හිතනවා යාගේ තියෙන සිංහල දැනුම භාෂා දැනුම පාවිච්චි කරගෙන ගීතය ගීතය හරහා ලොකු ජීවන චාරිකාවක් යන විශ්වාස කරනවා ඒ චාරිකා සාර්ථක වේවා කියලා දැන් මේ මොහොතේ මම ප්‍රාර්ථනා කරා හොඳයි අපිත් ඒ ප්‍රාර්ථනාව ඒ විදිහටම කරන ගමන් අපි ගීතේ රස විඳිමු සසර සරණ සාගරේ කඳුල පමණි ආදරේ වරදුනදා පහන නිවුනදා අමාවකේ සඳ හැංගුනදා කඳුල පමණි ආදරේ සසර සරණ සාගරේ සසර සරණ සාගරේ කඳුල පවනි ආදරේ
සරණ සාගරේ හොඳයි විරාමයට අනතුරු ඔබ නැවතත් උදෛරේ සහෘද කතා බහත් එක්ක අපි විරාමයට යන්න කලින් ගීතයක් ඇහුවා ඒ ගීතේ පද රචනය පූජේ රඹුකන සිද්ධාර්ථ අපේ හාමුදුරුව සංගීතවත් කලේ සංගීතවේදී සමන්ත පෙරේරා මහතා විසින් ඉතින් ෆියාස් මිස්කින් තමයි ගීතේ ගායනා කළේ ගීතේට යන්න කලින් මේ ගීතේ පිළිබඳව හොඳ විවරණයක් අපේ හාමුදුරුව ලබා දුන්නා මං කැමති එතනින්ම ආයෙ ටිකක් කතාව පටන් ගන්න මං හිතන්නේ මිස්කින්ට මේ සිංහල ඉංග්‍රීසි සහ දෙමළ කියන භාෂා ත්‍රිත්වයේ වගේම අපේ හැමදෙරෝනේ ජීවිතයේ තියෙන ගැඹුර නිවැරදි ජීවන දර්ශනයක් ඔහු සතුව තියෙනවා. ඔහු පුංචි කාලේ ඉඳන්ම මේ සිංහල බෞද්ධ පවුලක හැදුනේ වැඩුනේ නැතත් ලංකාවේ තියෙන මේ සංස්කෘතියත් එක්ක තමයි ඔහු උස්මහත් උනේ. ඔහු ඉගෙන ගත්තේ ඉතින් සමහර වෙලාවට සිංහල බෞද්ධ පරිසරයක පවුලක හැදුණු වැඩුණු කෙනෙකුට වඩා ලොකු ජීවන දර්ශනයක් සහ නිවැරදි ජීවන දෘෂ්ටියක් ඔහු සතුව තියෙනවා මම කැමති ඔබ වහන්සේගෙන් මේ පිළිබඳවත් යමක් ඔය ඇත්තටම එක සැරයක් මිස්කින් ලංකාවට ආවා කියන පස්සේ අපි දුරකථනයෙන් කතා කළා මම අපි දවල් කොහෙද යන්නේ කියන මන් දවන් කිව්වා ලංකාවට ආවොත් මට අනිවාර්යයෙන්ම අනුරාධපුරේ යන්න ඕන කිව්වා අනුරාධපුරේ ගිහිල්ලා අටමස්ථානෙ දැකලා වැඳට පුදලා එහෙම ආවේ නැත්තම් ලංකාවට නාව වගේ කෝ දැනේ මම එක සැරයක් ඇහුවා අපි රුවන්මැලි මහසෑය ගාව කතා කරගෙන ගමන් අමරදේව මහත්තයා කියනවා ලංකාව කියන්නේ අනුරාධපුරේ ඉතින් ලංකාව කියන්නේ අනුරාධපුරේ කියන බද ඕන මිනිහ කරකැවිලා ඉන්නවා මේ මොකද්ද කියන්නේ කියලා ඒ අපේ පළවෙනි රාජධානිය තමයි අනුරාධපුරේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩි එතනට මහා මෙුණා තියෙන එතන අටමස්ථාන තියෙන එතන ඉතින් ඒ ඒ රමණීය තැන් ඒ නිර්මාණශීලී අපේ නිර්මාණශීලී හැකියාවන් පිළිබිඹු කරන ඒ තැන් දකින්න ආසාවක් තිබීමම ඕගේ තියෙන අපි මිනිස්සු වර්ක් කරන්න හොඳ නැහැ බෞද්ධ මුස්ලිම් ක්‍රිස්තියානි ඒ ආදිවාසීන් මිනිස්සු වර්ක් කරන්න හොඳ නැහැ කියලා කියන්නේ එහෙම වර්ක් කරන්න බෑ බුදුන් වහන්සේගේ දේශනාවේ තියෙන අපි සත්ත්ව කොටාසයක් හැටියට අපි සියලු දෙනා අපි සහ අනිත් සියලුම සතුන් සත්වයෝ හැටියට අපි ගන්නවා එතකොට අපිට මිනිස්සු වර්ක් කරන්න බෑ නමුත් ඕනෑම කෙනෙක් දැන් ස්මයින් දහඳුරෝ ලංකාවේ කෙනෙක් නෙවෙයි එහාරෝ ටිබෙට් දේශේ උපන් හාඳුරු කෙනෙක් ලංකාවට ඇවිල්ලා ලංකාවේ පිරියම් වල ඉගෙනගෙන අපිටත් වඩා ලස්සනට සිංහල භාෂාව පාවිච්චි කරලා තියෙන කවි ගීත වලදී කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ ඇස් ගෙඩි තියෙද්දිත් මේ වගේ නොතකන්නේ නෑ ඇස් ගෙඩි දෙකට හැන ගැහිලාද මිනිසුන්නේ කියලා ඒ ඇස්ගිරි දෙකට හෙන ගහලා මිනිසුන්නේ කියන අපේ ජන විවාහාරයේ තියෙන වචන පවා උන්වහන්සේ මනුවින් භාවිතා කරලා තියෙනවා උන්වහන්සේ කවි පොත් 20-30ක් ලියලා තියෙනවා ඒ කවි අද මුනි සිරිපාසිමි මිමින්නේ සමුනල ගිර පෙදෙස් ඉන්නේ හරිම ලස්සන කාව්‍යාත්මක භාෂාව පාවිච්චි කරා නිදාසරණෙදි ටිකක් සැර පරුස විදියට පාවිච්චි කරා ඒ විදිහේ ඒක අර සිංහල වෙන්නම ඕන නැහැ බෞද්ධ වෙන්නම ඕන නැහැ ඒ සිංහල රටේ ජීවත් වෙනකොට මේ සංස්කෘතිය තුළ ජීවත් වෙනකොට ඒ හැඟීම තමයි ඒ හැඟීම ඇති වෙනවා ඒකම තමයි මිස්කින්ට තියෙන්නේ ඒකම තමයි මොහිදින් බෙක් මහත්තයාට තිබ්බේ අපර තියෙන්නේත් ඒකම තමයි ඒකම තමයි අපි මේ නෑ බෑනු කියා මේ ඇවිල්ලා ඉන්නේත් ඒ සෙනෙහසින්ද ඒ ආදරයෙන්ද හොඳයි මම කැමති මිස්කින් මේ දැන් ඔබ ප්‍රමාණාත්මකව මහා ලොකු ගීත ගොන්නක් ගැයුවේ නැතත් ඔබට හැකියාව ලැබිලා තියෙනවා මේ ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණ ඇසුර ලබන්න එතකොට අපේ හාමුදුරුවෝ ඊට පස්සේ රත්නශ්‍රී විජේසිංහයන් එතකොට සුනිල් අර්ගමගේ මේ වගේ ගීපද රචනා කලාවේ සංගීතවේදීන් විදිහට ප්‍රවීණත්වයේ ඇසුර ලබන්න ඔබට වාසනාව උදා වෙලා තියෙනවා. ඒ හැකියාවේ අවස්ථාව හම්බ වෙලා තියෙනවා. මම කැමතියි ඒ ගැන පොඩ්ඩක් අදහසක් දැනගන්න. කොහොමද මේ ප්‍රවීණ ඇසුර? මෙහෙමයි දැන් ඇතර මම ගීතයක් මරේස් කලින් කිව්වත් වගේ ගීතයක් තෝරා ගැනීමේදී ඒ ගොඩක් සැලකිලිමත් වෙනවා. ඉතින් විශේෂයෙන්ම मेरटे लसन टुम गीत गीत गे पद रचना करण गे पद रचक गुडाकिन यात्री मम गुडाकलाट समहार गे पद रचक गे पद रचना गुडाख्यमति मम गुडाकलाट ये होयागन गिया ये होयागन गीय विशेष हाँ ध्रुवे तम लसन अर्थवाद गी पद लीनाय रत्न शिव जय सिंह सुनील गे इलांगट
මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර වසන්ත කුමාර කොබවක ඒ වගේ ගොඩාක් නම් කියවුම් නැති අය ඉන්නවා කුලරත්න ආරියවංශයන් ඒ වගේම ජගත් ජේදිරිසිංහ සිසිර දිසානායක වගේ මෙල්බන් වල පදිංචි වෙලා ඉන්න අය මම නම කියවෙන්න නැත්නම් සමා වෙන්න ඕනේ ඒ වගේ ගොඩාක් ලස්සනට ගේ පද රචනා ලියන අයගේ ගේ පද රචනා ගැන මම මම ඒව අහලා තියෙනවා ඒ මම ඒවා ඒගොල්ලන්ගෙන් ගීතයක් ගායනා කරන්න මගේ යම්කිසි සිහිනයක් තිබ්බ ඇත්තටම ඒ සිහිනය තමයි ඇත්තටම ඒ සිහිනය සබෑ කරගන්න තමයි ඒ අය හොයාගෙන මම යන්නේ ඒත් ඊට පස්සේ මම ඒගොල්ලත් එක්ක සාකච්ඡා කරලා ඒ ගී පද රචනා මට ගැළපෙන විදියට සකස් කරගෙන එහෙම තමයි මේවා ගායනා වෙන්නේ ඒ අතර ඒ කියන්නේ අනිත් අයගේ ගීත ගේ පද රචනා මම ගායනා කරන්න නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ හොඳ ගේ පද රචනාවක් ලැබුණොත් කාගේ වුණත් මම ගායනා කරනවා ගායනා කරනවා දැන් ඊළඟට අපි තෝරගන්න ගීතයත් ඒ වගේ සිහින සැබෑවීමක්ද ඔව් ඇත්තරම ඊළඟට අපි තෝරගන්නේ මහින්ද චන්ද්‍රසේකරයන් කියන ප්‍රවීණ විශිෂ්ට ගේ පද රචකයෙක් මම දවසක් මහින්ද චන්ද්‍රසේකර මහත්තයාට කියනවා මට මවුගුණ ගීතයක් ලියලා දෙන්න පුළුවන්ද කියලා මම අහනවා ඒ මහද්දි සාමාන්‍ය කාලයක් ගන්නවා ගීත ලියලා දෙන්න කාලයකට පස්සේ මට මේ වචන ටික කියවනවා ඒකේ තියෙනවා දරුවන් එනතුරු දැස අයාගෙන පාර බලනවාද අම්මේ කියලා සාගිනි උහුලා යායක මත දන් දුන් සෝගිනි උහුලා සෙනෙහස කිරි කර දුන් එහෙම දරුවන් එනතුරු හීන වඩනවාද අම්මේ කියලා ලස්සන අර්ථවත් ඒ වගේම හැඟීම් බර පදපීඩයක් මට ලියලා දෙනවා ඒක මේක එවන්නේ මගේ දුරකථනය ඔස්සේ තමයි මට කතා කරලා කියන්නේ ඉතින් මේක කියනකොට මට මගේ අම්මව තමයි මම දැක්කේ මේ පද තුලින් මම දැක්කේ මගේ අම්මා මොකද මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචිලා අම්මා ඉන්නේ ලංකාවේ ඒ දුරස්ථභාවයත් එක්ක අපිට ඒ අම්මා ගැන හැඟීම තව තවත් වැඩියෙන් අපිට දැනෙනවා ඉතින් මේ ගීතේ දැක්කම ගීතේ පද ටික දැක්කම මම මහින්ද මහත්තයාගෙන් අහනවා මහින්ද චන්ද්‍රසේකර මහත්තයාගෙන් මේ අපේ අම්මා ගැනද ලිව්වේ කියලා ඔව් කියන ඔව් එතකොට ඒ වෙනකොටත් මහින්ද චන්ද්‍රසේකර මහත්තයා අපේ අම්මා හම්බෙලා තිබුණා මම ලිව්වේ ඒ ගැන හිතලා තමයි ලිව්වේ කියලා කිව්වා මම කැමති අපේ හාමුදුරුවන්ගෙන් දැනගන්න දැන් අම්මා කියලා කියන්නේ හැඟීම් පිරුණු තැනක් ඉතින් දරුවෙකුගේ හිතේ අම්මා කෙනෙක් ගැන තියෙන හැඟීම කොයිතරම් දුරකට වෙනස් වුණත් අම්මා කෙනෙකුට දරුවෙක් ගැන තියෙන හැඟීම හැමදාමත්ම එක වගේ ඉතින් ඒක අකුරු කරන්න ඒක වචන කරන්න හරිම අමාරුයි මම කැමති දැන් ඔහුගේ මේ ගීතයේ ඇතුලේ අම්මා ගැන කියවිලා තියෙන විදිය अम्मट देवनी बुधुंग अम्मा बुधवर लोकनाई अंक दिखते अम्म देवनी बुधुंग अम्मा तपिकेन गेदर बुधुंग अम्मा इति मऊ बुध गुणे वगेम मऊ गुणे कील निमाकर बेपड़को तपे सिंह गीत साहित्य अमरणीय गीत राशि मऊगुन गीत राशि आगतीनो ඉතින් අපිත් ලියනවා දැන් මගේ පෞද්ගලික ජීවිතයේදී මම මවුගුණ ගීත 30 ගානක් විතර ලියලා තියෙනවා දැන් තව මොහොතකින් කිව්වත් අම්මා ගැන ගීතයක් ලියලා දෙන්නේ කියලා ලියන්න පුළුවන් අපට අපි වෙනින් දුක් විඳපු හැටි අපි වෙනින් අඬා දොඩපු හැටි අපිව සනසපු හැටි අර ඒ වගේ මේ මවු ගුණය කියන එක කියලා නිම කරන්න බෑ දැන් අර බුදු ගුණය කියලා නිම කරන්න බෑ වගේම මවු ගුණයත් කියලා නිම කරන්න බෑ මොකද ආත්මార్థකාමී කිසිම අපේක්ෂාවක් නැහැ අම්මා කියන්නේ එහෙම චරිතයක්. දැන් අපි බලාපොරොත්තු වෙනවා යාළුවෙකුට උදව්ව පදවක් කරාම අපිත් කරලා යමක් බලාපොරොත්තු වෙනවා. නමුත් අම්මා කියන්නේ අම්මා කියන චරිතය තාත්තා කියන චරිතය ඒ වගේ බලාපොරොත්තු නැහැ. දැන් ඇත්තටම ආදරයේ සැබෑ ආදරය කියන එකේ සැබෑ අර්ථය තමයි ආත්මార్థකාමීකමේ තොරවීම. දැන් අපි වෙනුවෙන් අම්මලා නිදි මරලා ඇති මේ ලෝක ඉතිහාසය අනන්ත අප්‍රමාණ ප්‍රමාණ නිදිමරලා ඇති අපි වෙන නිදිමරලා ඇති අපි වෙන අඬලා ඇති අපි වෙනකම් පාර බලාගෙන ඉඳලා ඇති මේ කිසි දෙයකට සත පහක් අය කරන්නේ නැහැ නමුත් අනිත් දැන් බලන් ඉන්නවා ස්වාමියා එනකන් බිරිඳ බලන් ඉන්නවා බිරිඳ එනකන් ස්වාමියා බලන් ඉන්න අවස්ථාවල් දින හැබැයි ඒ අතරතුරේ ගැටලුත් තියෙනවා දැන් දෙන්නේ කියලා හයි පහුවෙලා ආවේ ඇයි කියලා හයි කෝටියක් ප්‍රශ්නේ
අපි අම්මලා ඉන්නේ අපිව මෙහෙම අද්දකන දකින්නකම් නොකාන බී බලාගෙන ඉන්න පාරදීහා බලාගෙන ඉන්න. ඉතින් ඒ වගේ මව ගුණය කියන එක බුදු ගුණය සේම අපිට ප්‍රමාණ කරන්න බෑ. ඒක අප්‍රමාණ ගුණ කන්දරාවක්. ඒ අපි මහින් සංසේකර කියන ලංකාවේ අග්‍රගන්නේ ගිහි පද රචකයෙක්. අපි මිස්කිනි හොඳ යාළුවෙක්. ඒක වදුරලට යනවා ඒ තරම් හිතවත්. ඉතින් මහින්දර කියලා ලේසියෙන් සින්දුවල් ලියා ගන්න බෑ. හැබැයි මිස්කිනි වාසනාවට ඉතාම රමණීය ලස්සන අරුත්බර ගීතයක් ලියලා තියෙනවා. මම අහපු අපි දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි ඇස්සා තුරුලේ හංගාගෙන මා ඔබ දෙමුණා අම්මේ කියන ගීතය. අම්මාවරුනේ අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මාවරුනේ ඒ මට්ටමට ගන්න පුළුවන් ගීතයක් තමයි. දොඹමල් සුවඳේ සීතල සඳ වතුරේ උකුලේ දැවටි බාලේ සුරතල්ලු දරුවන් එනතුරු දැස ආයාගෙන පාර බලනවද අම්මේ. අපේ මේ නතරත් නතර කඳුවක් එකතු කරපු ඉතාම අගනා ගීතයක් මේක. අපේ රංජිත් ප්‍රේමවීර සහෝදරයා සංගීතවත් කරලා තියෙනවා. මිස්කින් ලස්සනට කියනවා. හොඳයි.
මිස්කින් මේ දැන් අපේ කතාවේ අවසාන විනාඩි කිහිපයකට අපි ඇවිල්ලා මම කැමති මේ කොහොමද රටින් එතර ජීවිතේ ඒ අත්දැකීම් සහ කලාවට තියෙන වෙලාව කොහොමද ඒ වගේ රටක ජීවත් වෙනකොට සහ කොහොමද මේ මේ දැන් ඔබ ඉංජිනේරුවරයෙක් විදිහට වැඩ කරනවා කියලා කිව්වා ඊට අමතරව තමයි මේ ගායන කටයුතු සහ මේ කලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද පවුලෙන් ලැබෙන සහයෝගය ඔවුන්ගේ ප්‍රතිචාර කොහොමද පවුලෙන් නම් ඉතාමත් උත්සාහයක් ලැබෙන විශේෂයෙන් මගේ බිරිඳත් දිල්හානි එයා ගොඩාක් කැමති ඔය ස්වභාවිත ගීතයට සහ හොඳ නිර්මාණ අගය කරන හොඳ නිර්මාණ වලට ඒවා විතරම ඒවා නරඹන්න යන ඒ වගේ කෙනෙක් දිල්හානිත් ඒ නිසා මට මගේ නිර්මාණ කරනදීත් මම ගොඩක් වෙලාට පද රචනයක් හම්බුනහමත් එයාට තමයි මුලින්ම පෙන්වන්නේ පෙන්වලා නම් මේක ලස්සන පද රචනයක් නේද බලන්න මේක හොඳ ලීලා තියෙනවා නේද කියලා එතකොට අපි ඒ ගැන සාකච්ඡා කරනවා ඊළඟට තනුව ගැන අපි සාකච්ඡා කරනවා ඊළඟට මේ ගායනා කළ විදිහ කොයි විදිහද කියන පිළිබඳව අපි කතා බහක් ඇති වෙනවා හොඳයි හොඳයි මිස්කින් අපි තවත් ගීතයක් අහුවොත් හොඳයි අපි ඊළඟට තෝරගන්න ගීතය ඊළඟට මම තෝරන්නේ ඊළඟට මම තෝරගන්නේ මංගල ඇඳුමෙන් මනාලි බූදා කියන ගීතය මේ ගීතය ලියන්නේ සිසිර දිසානායක කියන ප්‍රවීණ ගේපද රචකයෙක් දැනට ඉන්නේ මෙල්බන් වලමයි අපි සිසිරය කියලා ආදරයට කියන්නේ සිසිරය ගෙන් මම ගීතයක් ඉල්ලද්දී එයා කියනවා මල්ලි ඇවිල්ලා බලන්න ගෙදර මම ලියපු වගේක් තියෙනවා වෙලාවක එන්නකෝ කියලා ඉතින් මමයි දිල්හානි අපි දෙන්නා දවසක් යනවා ගෙදර ගිහිල්ලා මට ගියාම ෆයිල් එකක් දෙනවා මේකේ තියෙනවා බලන්න කැමති සින්දු තියෙනවනම් බලමු නැත්නම් අපි කල් ලියමු කියලා සින්දු 40ක් විතර තිබුණා ඒකේ ඊට පස්සේ ඉතින් අපි එකින් එක පැය දෙකක් විතර අරගෙන එකින් එක බලලා සින්දු 6ක් තෝරගන්නවා ඉතින් 6කින් මං කියන මම මේ 6 ගෙනියන්නම් ඒ 6න් එකක් මං තෝරගන්නම් කියලා ඒ 6 ගෙදර ගෙනිනවා අපි දෙන්නා තමයි තේරුවේ තෝරලා ඊට පස්සේ ඒක ගෙදර ගෙනහිල්ලා ඒකෙන් එකක් තෝරගන්නවා එකක් තෝරගෙන අවශ්‍ය දේ ඒක වෙනස් කරගන්නවා මේ පේටියක් දෙකක් වෙනස් වෙන වෙනස් කරනවා සිසිරයට කියලා ඒක ආචාර්ය රෝහණ විරසිංහයන් අපේ ගෙදර ඇත්තටම ආපු වෙලාවේ මෙල්බන් වල අපි සිසිරයත් ආවා මං ඒක ඒ වෙලාවේ කියනවා මට මේකට ලස්සන තනුවක් දාලා දෙන්න කියලා ඉතින් ආචාර්ය රෝහණ විරසිංහ ඉතාමත් මීරු තනුවක් දාලා දෙන එකට අපේ හැමදෙරෙනේ මං කැමති ඔබ වහන්සේගෙන් දැනගන්න දෙන්න ඔබ වහන්සේ ඕනතරම් රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වෙලා තිනවා ගීත පිළිබඳව කතා කරලා තිනවා ඉතින් ගීපද රචනා කලාව පිළිබඳව කතා කරලා තිනවා සහ මෙවැනි ආධුනිකයන් ප්‍රවීණයන් ඇසුරු කරලා තිනවා ඉතින් අද මේ කතා බහත් එක්ක ඔබ වහන්සේට සම්බන්ධ වීම ගැන ඔබ වහන්සේට තියෙන අදහස මොකක්ද ෆියාස් මිස්කින් ගැන කතා කරන්න සහ ෆියාස්ගේ ඒ ගායන හැකියාව සහ ෆියාස් ගායන ගී පිළිබඳව කතා කරන්න අද මේ පොඩි වෙලාවකට හරි ඔබ වහන්සේට හුඟක් වැඩ රාජකාරී තියාගෙන තමයි අපි ආරාධනාව පිළි අරගෙන ගත්තේ මේ අවස්ථාව පිළිබඳව ඇත්තටම මිස්කින් කියලා කියන්නේ දිල්හානි කියලා හොඳ බිරිඳක් හොඳ රසිකා අතර බිරිඳකට වඩා එයා රසිකාවියක් හැටියට අපි අගය කරනවා ඒ වගේම දරුවෝ දෙන්නෙක් ඉන්නවා එයාත් මේ සිංහල භාෂාව දැන් මිසින් ඉගෙනගෙන විෂයක් හැටියට බුද්ධ ධර්මය ඉගෙනගෙන තියෙනවා ඒ කාලේ අපි කියලා එහෙම නෙමෙයි එයාට ඉබ්බේ වැටෙච්ච හැඟීමක් ඒ නිසා බෞද්ධ පවුලක් වගේම අපි දකින්නේ ඊට වඩා කිසි වෙනසක් අපේ තුන් හිතකවත් නැහැ ඉතින් මිස්කින් බොහොම ලෙන්ගතු වෙනවා මේ ගීතරහා එන්න මේ ගීත මගින් මේ සමාජය දැනුවත් කරන්න ඌට රස විඳින්න ගෙදරට රස විඳින්න මේ ගීතය කියලා කියන්නේ පුදුම එකක් අපෙන් සත පහක්වත් අය කරන්නේ නැහැ මේ රස විඳින්නේට අපි කඩේට ගිහලා කෑමක් ගත්තොත් ඒකට මුදලක් ගෙවන්න ඕන අපි වෙනින් වෙන සේවයක් ගත්තොත් ඒකට මුදලක් ගෙවන්න ඕන ගීතය කවදාකවත් අපි මුදල් ඉල්ලන්නේ නැහැ රස විඳින්නට අපි මවුගුණ ගීයක් අහලා බුදුගුණ ගීයක් අහලා අපේ දෑසට කඳුලක් වැටෙනකොට ඒ වෙනුවෙන් සල්ලි ඉල්ලන්නේ නැහැ අපිව සතුට දැන් අපි සන්තෝෂයට පත් කරන අපි දුකට පත් කරන අපි සංවේදී වෙන කාරණා තමයි ගීතය තුළ තියෙන්නේ ඒ බුදුහාර කියන එක තමයි ගීතය ගැන කියන විග්‍රහයේ රුන්ද මිදම් බික්කවි අරියස්ස විනේ ගීත මහණෙනි ගීතය වනාහයි විලාපේකි හොඳට ඕනම ගීතයක් අරගෙන ඕනම හොඳ ප්‍රේම ගීතයක් ඕනම හොඳ විරහ ගීතයක් මෞගුණ ගීතයක් බුදුගුණ ගීතයක් අරන් හරි ගැඹුරෙන් විග්‍රහ කරොත් ඒ තුළ තියෙන්නේම විලාපයක් රුන්ද විදම් බික්කවේ අරියස්ස විනේ ගීතං කියලා ත්‍රිවිධකේ තියෙන්නේ ගීතේ මහණෙනි ගීතේ වනාහි විලාපේකි. ඇත්තටම අපි ඒ
हित यमुनकोट ओणम गीते कपट एक अपे हिते दीन आदर स्नेहास दयावत में प्रकाशकरण ये तुलती है अरे दुख संवेगे पालु कांसी ओ करुण कारण दीन का गीते कहने महंगी माद्य वस्तुवाक्य तेरु मेरगे निस्किन विशाल वेश महंस अड्डान अभी वो ना तू नंदु करो ओला अभी वो धैर्य संपन्न कर ला इससे महान दिन पास मे कॉल कर पास हाँ इससे हाँ दुख सब कहो दिखाने आलोते सिंधु दिखाने देवन तमें दुख सब कहो दिखाने ये तरह गीते अलमक दिए नो नमृतावया दिए नो एक परिहार ने करना अवश्य उठ भाषा धर्म दिए नो ये सा मिस्किन के मे गमन मे यान विधि है तो आप आशीर्वाद करना अमर देवयान किए नो हाँ जीवित नमति विष रुके ही अमापल देखा कहत जीवित नति विष गहे अमृत पल देखा तीन एकाक्तमय कल्याण मित्र सेवने एकाक्तमय काव्य शास्त्र विनोदे दिन तमंग अमृत महात्यामति से मैं कत्तमय या वटा हिटिया विशाल पिरीसाकटिया श्री चंद्रत मानव सिंह महागम शेखर महाचार्य सरज चंद्र किम पश्यापु विविधाकार डोल्टन अल्विस वेगम इवागे महा महागम शेखर मे महादेवंत्यो गुडाक पटे आगे या अर गाहक पौरवलीम पोचन लबन वगे अभी गाहक कीला अभी कल्पना करोत अभी पलया कीला अभी कल्पना करोत वृक्षलता वकी कल्पना करोत एक पौरोदान वगे तमाई अभी मनुष्य जीवित रात यहापात असुर यहापात पुतपात परशील किरीम आदि गुडाक ओन ये गुड तुड़ीन तमाय मिनी पोचन ओन के अभी तो तब हुदकला जीवते पूर्वांक हेम बे अभी अरे अपे बुधवार दिशे सेवना च बाला पंडिता सेवना अभी ओ इस विभाग तो हिंदा भी बाला अदतम एक अमृते सेवना च बाला बाले नूगत्व आश्चर्यकर पंडित आश्चर्यकर तमाय अमृतदेव महत्न संस्कृत श्लोक तेरम एक जीवित नमति विसरूक अमापल दिखा कल्याण मित्र सेवने අනිත් කාවි සාතරය වෙනද ඒ දෙක මිස්කින්ට දින සන්තෝෂ හැමදේ ගැන හොඳයි මිස්කින් මං හිතන්නේ ඔබට මේ ඒ ආශිර්වාදයේ සහ ඒ වචන හුඟක් වෙලාවට ඔබේ ජීවිතේ ලොකු ශක්තියක් බවට පත් වෙයි අපේ අවසාන විනාඩි කිහිපෙට අපි අවිල්ල තියෙන්නේ මං කැමති මොනවද ඔබේ ජීවිතේ ඉදිරි සැලසුම් බලාපොරොත්තු කොහොමද ඒගෙන අතරම ගීත කියන්නේ ගායනා පිළිබඳ ගත්තාම दिखट मम बलावृत्ति तमंगिता हिमी गमन क्याण्डे हुद निर्माण हम क्यू अभी हम क्यूवागे हुद निर्माण तोरगे पारिश्रमें गमन तमती थिंग ये गमन मम इट अम तरव धन टे थिंग मगे बट कटू आस्ट्रेलिया मेलबर्न ऊरी मम क्या करगे मगे दारू दिन इक दारू इक विश्वविद्यालय अवसान सर इन अंत का पास वेरे कटीत करमीन पवली वेरे कटीत करगन इन गमंग मे गीत हों गीत तोरगेन मीन गमन आगता හොඳයි ඒ ගමන සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා අද අපේ කතාව අවසන් කරන්නේත් ඔබ ගයන ගීයකින් ඔව් මේ ගීතය मेलबर्न इन प्रवीण गे पदरचकन जगज यदि सिंह लीला नालक अंजन कुमार की प्रवीण संगीतज्ञ संगीत करपु दुवगन कीवन गीत मट दुवेक नाट मे के पद दाम मट अतारी बैकने हरिम लसन हरिम सुगायनी लिस लीवे पद टीका तिमांगितुना मेक मम गायना कर मैं जगत गीते मट गीत हतरा के मग मे गीते तो मग मेक गायना करना कि मे गीते हम रोगे अदास लंका अभी तहत्ल की आने दू अपे अमरतल आरगुल दागने कारण अर्थम तहत्ल की वैडी आदर दुअट गीय पिरीमीट गीयन वैडीपूर पिरीमीट गीयन दुअलट पुत्र वैडी आदर अम्म गीयम काकन इतनी कुमारी दाला मे अद्देक वगे धरव बलागन धरव अंट वरदमा एक तीर दिन अमृदाने दातल गीयर गे अद्देक वगे तमंगे धरव बलागन बलागन चारित ऊंतुल तमंगे दीयन दीयन ऊर पीली बंधव तीयन आऊ बलापुर प्रार्थना
महामेर तर उसाई दें अपे पिटाटावल हेमने लंका में विवाह गेम पास ये पाउल जीते हर गात करवाद इतने ये आयट धरमल हमुना ये गोल रगबल आगन आदिवासी ये प्योर की अन्य मे धर्म पीली बांध विशेष दीन पीली बांध लंका समाज तो विशाल एलमक बेलमक मन दवास कथागर महाचार्य जे बी सानक सूरी कथागर मंग सर मे मुखद मे मे विरा मम्मे दूगे बाबा वाला ये तम तात्ता इधि ये तात्ता ये दुआज्ञन तम मे तात्त किया हरि लिंग तो गीते अपे जगज्जे इधर सिंह किए तंग अतर वस्ते जगत्तम अपे गान हे गायक उत्तीर्ण हे संगीतज्ञ उत्तीर्ण हे पदरथ उत्तीर्ण सतोष है पटना गीत හොඳයි ඒ ගීතයත් එක්ක අපි උදායිරේ සහෘදය අවසන් කරන්නටයි සෝදානම් වෙන්නේ. ඉතින් අපි ආරාධනාව පිළි අරගෙන අද දවසේ උදායිරේ සහෘදය මේ කතා බහ වෙනුවෙන් වැඩම කළ වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ අපේ හාමුදුරුවන්ට බෙහෙවින්ම ස්තුති. ඒ වගේම ෆියාස් මිස්කින් ඔබටත් බෙහෙවින්ම ස්තුති. ඔබේ වැඩ කටයුතු හැම එකක්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි කෞෂි. ඒ වගේම අද අනුරාධපුර ගමනක් යන්න තියෙද්දිත් ඒ ගමන ප්‍රමාද කරලා මේ වැඩම කරපු अपे हामदुर अंट सिद्धार्थ हामदुर अंट बहुम पिंग यागे वज्रतु चरण टीवी आयतने मे मठ मे आस्था लादुन बहुमत मेस्तुति कौशिक मगे में विजिते गसत एकुलक दुवेने इपुने तवित उरमत तबन्नोय विस मगे दुवे मगे इरुल विने कुमारी पादलट दमाउर मत नेकी सुर तल पूयुगे नेकी मत किट कैसे कंदुलत रेदी वदरे नुनेवती හොඟක් දේවල් බෙදා හදා ගනිමින් ඉන්න අතරතුරේදී අපි තවත් විරාමයක් ලබා ගන්නවා. විරාමින් අනතුරුව අපි ආයෙත් කතා කරමු.